ආයුබෝවන්. උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයත් සමග ඔබට වැදගත් යයි හැඟෙන කරුණු කිහිපයක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කරන්නට මම හිතුවා. සිංහල අලුත් අවුරුදු කාලය කිව්වහම අපි හැමෝගෙම මතකයට එන්නේ රසවත් ආහාර පාන වර්ග. විශේෂයෙන්ම මේ සිංහල අලුත් අවුරුද්දටම ආවේනික වූ කෑම බීම අපේ නිවෙස්වල මේ කාලයේදී අපි සකස් කරනවා. ඒ වගේම අපි බොහොම කැමති මේ ආහාරවල රස බලන්නට. ඉතින් ඔබ දන්නවා මේ සිංහල අලුත් අවුරුදු ආහාර එහෙම නැත්නම් මේ රස කැවිලි වර්ගවල පිෂ්ඨය සහ සීනි ඉතා අධිකව අඩංගු වෙනවා. ඒ වගේම කැලරි ප්‍රමාණය ඉතා අධික ආහාර තමයි මේ සිංහල අලුත් අවුරුදු කාලයේදී බොහෝ අය ආහාරයට ගන්නෙ. ඒ වගේම මේ ආහාර බොහොමයක් ගැඹුරු තෙලේ පිසින ලද ආහාර. මේ සිංහල අලුත් අවුරුදු කාල සීමාව සහ ඉන් පසුව අපගේ රෝහල්වල දියවැඩියා සායන සහ වෛද්‍ය සායනවලට පැමිණෙන දියවැඩියා රෝගීන්ගේ රෝග පාලනය ගිලිහිලා යන එක ඉතා සුලභ දෙයක්. ඒකට එක හේතුවක් තමයි මේ අලුත් අවුරුදු කාලයේදී හදන මේ ආහාර වර්ග ඉතා වැඩි වශයෙන් ආහාරයට ගැනීම. මම කලින් සඳහන් කළා මේ ආහාරවල අධික පිෂ්ඨය සහ සීනි අඩංගු බව. එතකොට අපි දන්නවා දියවැඩියා රෝගීන්ට පිෂ්ඨය සහ මෙම සීනි අඩංගු ආහාර අධික ප්‍රමාණයකින් ගැනීම සුදුසු වන්නේ නැහැ. අපි දියවැඩියා රෝගීන්ට උපදෙස් දෙනවා ඔවුන් ගන්න ආහාර කොහොමද සකස් කරගත යුත්තේ කියලා. ඔබ කෑම කන පිඟාන කොටස් හතරකට බෙදලා එයින් එක කොටසක් පමණයි පිෂ්ඨය එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් අඩංගු වන ආහාර ගත යුත්තේ. පිඟානෙන් භාගයක කොටසක් එළවලු සහ පලා වර්ග අඩංගු කරගත යුතු වෙනවා. ඉතිරි හතරෙන් එකක කොටස ඔබට ප්‍රෝටීන් අඩංගු ආහාර මස් මාළු බිත්තර වැනි ප්‍රෝටීන් අඩංගු ආහාරයකින් සකස් කරගන්නට පුළුවන්. ඉතින් මේ ආකාරයට තමයි දියවැඩියා රෝගියෙක් ඔවුන්ගේ ආහාර වේල සකස් කරගත යුතු වන්නේ. ඉතින් ඔබ දැනගන්නට ඕනේ අලුත් අවුරුදු කාලයේදී මේ අධිකව සීනියදු පිෂ්ඨයදු මේ සකස් කළ ආහාර වලින් පාලනය වෙන්නට. ඒ වගේම ඔබ දැනගන්නට ඕනේ කොහොමද දිනකට ගත යුතු ආහාර ප්‍රමාණය තීරණය කරගන්නේ කියලා. ඉතා අධිකව කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් පිෂ්ඨය අඩංගු ආහාර ගන්නට යන්න එපා. ඔබ එළවලු පලා වර්ග වැඩිපුර ආහාරයට ගන්න. ඒ වගේම ඔබට පුළුවන් ප්‍රෝටීන් අඩංගු ආහාර ආහාරයට ගන්න මාළු බිත්තර මස් වගේ දේවල්. ඒ වගේම ජලය ඉතා හොඳින් පානය කරන්න මතක තබා ගන්න. පළතුරු ආහාරයට ගැනීම ඉතාම වැදගත්. නමුත් අපි දකිනවා බොහෝ දියවැඩියා රෝගීන් පමණ ඉක්මවලා පළතුරු ආහාරයට ගන්නවා. විශේෂයෙන්ම අධිකව ඉදුණු පළතුරු ආහාරයට ගැනීම දියවැඩියා රෝගයට සුදුසු වන්නේ නැහැ. ඔබ සැමවිටම තෝරා ගත යුතු වන්නේ පැණි රසෙන් අඩු බාගෙට ඉදුණු පළතුරු. ඒ වගේම මෙහිදී ප්‍රමාණය ගැන සැලකිලිමත් වීමත් ඉතා වැදගත්. එකවරකට අධික ප්‍රමාණයක් පළතුරු අනුභව කිරීමත් සුදුසු වන්නේ නැහැ. එය ඔබගේ දියවැඩියා රෝගී පාලනයට අහිතකර අන්දමින් බලපාන්නට පුළුවන්. අපි දකිනවා සමහර වෙලාවට අපි ළඟට එන රෝගීන් කෙසෙල් ගෙඩි එකවරකට 3-4ක් පමණ ආහාරයට අරගෙන තියෙනවා. ඉතින් එහෙම කරන්නට යන්න එපා. ඔබ එකවරකට මධ්‍යම ප්‍රමාණයේ එක කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්න. එයත් බාගෙට ඉදුණු පළතුරක් විය යුතුයි. ඒ වගේම මේ කාල සීමාව තුළ අපේ ආහාර රටා වෙනස් වෙනවා විතරක් නෙවෙයි, අපි ගොඩක් අය විවේකී සුවයෙන් ගත කරන්නට කැමැත්තක් දක්වනවා. අපි බොහෝ විට දකිනවා වැඩි දෙනෙක් රූපවාහිනිය නරඹමින් විවේකීව ගත කරන්නට මේ කාලය යොදා ගන්නවා. එම නිසා ඔබ ඔබගේ දෛනික වැඩ කටයුතු සිදු කරන ගමන් ඒ වගේම ඔබගේ ව්‍යායාමත් මේ දිනවල නිවැරදි ආකාරයට සිදු කරන්නට මතක තබා ගන්න. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා. අපි දියවැඩියා රෝගේ රෝග පාලනය ගැන කතා කරන විට ආහාර පාලනය වගේම අප ලබා දෙන ඖෂධ නිවැරදි ආකාරයෙන් ලබා ගැනීමත් ඉතාම වැදගත්. එහිදී අප නියම කරන ඖෂධ නිවැරදි මාත්‍රාවෙන් නිවැරදි වේලාවට නොවැරදීම ලබා ගැනීම වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට මේ කාල සීමාව තුළදී අපේ සායනවලට පැමිණෙන රෝගීන් පවසන දෙයක් තමයි ඔවුන්ට ඇතැම් විට දින කිහිපයක් මෙම ඖෂධ මගහැරී ගිය බව. අපි දන්නවා මේ කාලයේදී ගොඩක් අය නෑදෑ ගමන්වල යනවා. ඉතින් එහෙම යනකොට ගොඩක් අයට මේ දේවල් මේ ඖෂධ රැගෙන යන්නට අමතක වෙනවා. ඉතින් එහෙම කරන්නට එපා. ඔබ මතක් කරලා අනිත් දේවල් වගේම
ඔබගේ රෝගවලට ගන්න ඒ ඖෂධ ප්‍රමාණය රැගෙන යන්න. ඒ වගේම එක වේලක්වත් මගහරින්නේ නැතුව නිවැරදි මාත්‍රාවෙන් නිවැරදි වේලාවට ඖෂධ ලබා ගන්නටත් මතක තබා ගන්න. තවත් වැදගත් දෙයක් තියෙනවා. මේ දිනවල අපේ නිවෙස්වල බොහෝ විට සාද පැවැත්වෙනවා. ඒ වගේම ඔබ සැමට ඔබගේ නෑදෑ නිවෙස්වලින් ඔබගේ යහළුවන්ගෙන් සාදවලට ආරාධනා ලැබෙනවා. ඉතින් මේ සාදවල ප්‍රධාන වශයෙන් පවතින අංගයක් තමයි මත්පැන්. විශේෂයෙන්ම පිරිමි පාර්ශවයට තමයි මේ පණිවිඩය ඔබ දන්නවා ඔබගේ සෞඛ්‍යයට මේ මත්පැන් අහිතකර බව. ඒ නිසා ඔබ සැම විටම මේ අහිතකර මත්පැන් වලින් වැළකී සිටින්නට උත්සාහ ගන්න. ඉතින් මේ කියපු කරුණුත් මතකයේ තබාගෙන ඔබට ඔබගේ මේ එළඹෙන අලුත් අවුරුදු කාලය ඉතාමත් සතුටින් ඔබගේ නිවෙස්වල අයත් සමඟ ගත කරන්නට හැකි වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔබ සැමට උදාවන්නා වූ නව වසර නිරෝගිමත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. Explore the universe.